සාර්ථකය වර්ධනය කිරීම සඳහා කර්මන්ත කරුවන් දිරිගැන්වීම කියන කාරණේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මට්ටමින් වහා වහා ඉටුයුතු කාරණයක් කියන වග ඔබ අපි හැමෝම දන්නවා. අනේ කියන කාරණය පෙරදරි කරගෙන පෞද්ගලික ආයතනයක් විදිහට ලැබ්ලින්ක් ආයතනය සිය මෙහෙයුම් කටයුතු වසර ගණනාවක් සිට ආරම්භ කළා. ගිවිසුමක් අපි ඇති කර ගන්නවා කාර්මික සංවර්ධනය මණ්ඩලයත් එක්ක අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත වලට රසායනාගාර පහසුකම් යම්කිසි දැරිය හැකි මුදලකට සැපීම ඒ වගේම උපදේශනය සහ කාර්ය මණ්ඩලය පුහුණු කිරීමටත් අපි අද අවබෝධතා ගිවිසුමක් අපේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිමත් එක්කත් අපි ගිවිසුමට එළඹුණා. ඒ වගේම මේ සුවිශේෂී අවස්ථාවේ අපි අපගේ කාර්යාල සංකේතයත් මෙම ස්ථානට ගේනවා. මොකද ලොකු ඒරියා එකට අපිට පහසුකම් සැලකිය හැකි විදිහට කොළඹට අපි කාර්යාල සංකීර්ණයක් විශේෂඥ කාර්ය මණ්ඩලයක් එතෙන්ට අපි ස්ථානගත කරනවා. ඉදිරි අවුරුදු දෙක තුළ ලංකාවේ මේ අවශ්‍ය සමහර අගය එකතු කිරීම විශේෂයෙන් අමුද්‍රව්‍ය වලට අවශ්‍ය අගය එකතු කිරීම ඉදිරි අවුරුදු දෙක තුළ අපි කරන්න බලාපොරොත්තු වෙනවා. සා ඒ අනුව ඍජු හා වක්‍ර රැකියා අපි 2000ක් පමණ මේ ආර්ථිකය බිහි කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු දෙක තුළ. ඔබ කිව්වා වගේම අපිට අපි ඉස්සර නම් මොනව තිබ්බත් විකුණ ගන්න පුළුවන්. මොනව තිබ්බත් තව කෙනෙකුට දෙන්න පුළුවන්, ලංකාව වෙන්න පුළුවන්, පිටරට වෙන්න පුළුවන්. දැන් එහෙම බෑ. අපි අහනවා ප්‍රමිතිය මොකද්ද? ප්‍රොඩක්ට් ක්වොලිටි එක කොහොමද? ඒ හදන ආයතනේ ප්‍රමිතිගතද? තමන්ගේ ආයතන ඇතුළේ ලැබ් එකක් තියෙනවද නැත්නම් එළියේ චෙක් කරන ලැබ් එකේ ප්‍රමිතිය කොහොමද? මේව බලනවා ලෝකේ විශාල වශයෙන්. ඒ නිසා අපි ඇත්තටම ලැබ්ලික් ආයතනත් එක්ක සම්බන්ධ වෙන්නේ බොහොම කැමැත්තෙන්. අපි කර්මාන්ත ශේෂ්ත්‍රයේ දේශීය ව්‍යවසායකයන් කර්මාන්ත කරුවන්ගේ කර්මාන්ත නගා සිටුවීමේ ප්‍රධානම වග්කියුතු ආයතනය විදිහට අපිටත් තියෙන අභියෝගය තමයි මේ හැදුවට ක්වලිටි එක ගැන එච්චර උනන්දු වෙන්නේ ඉතාම පස්සේ වෙළඳපොළ හොයන්න ගියට. නමුත් ආරම්භයේ ඉඳලා මේ අවශ්‍යයි. අපි අපේ උත්සාහයත් ඔබත් එක්ක එකතු වෙලා ආයතන ඇතුලේ කර්මාන්ත ඇතුලේ පර්යේෂණ සහ සංවර්ධන සංස්කෘතිය ඇති කිරීම. වෛද්‍ය සාරංග අලාපරිමතුමාට සහ ලැබ්ලික් ආයතනයේ සභාපතිතුමාට තරංග රාජපක්ෂ මැතිතුමාට ඉදිරියට පැමිණෙන්න අද අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම සඳහා ස්ථානීය කොළඹදී 2023 පස්වැනි මාසයේ 23 දින පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේදයන් නිසි ආකාරයෙන් භාවිතා වෙන්නේ මෙරට කර්මාන්ත හා නිෂ්පාදන සේසුවන්ගේ අගය එකතු කිරීම වර්ධනය කළ හැකිය. එමගින් වැඩි ආර්ථිකමය වාසියක් ලැබෙන අතර අපට හොඳයි. ඉතින් අද දවසේ ලැබ්ලින්ක් ආයතනයේ අධ්‍යක්ෂකතුමා වන තරංග රාජපක්ෂ මැතිතුමා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අද දවසේ වැඩසටහන ගැන ඔබේ අදහස මොනවාලියද? වර්තමානයේ අලුතෙන් ව්‍යාපාර ස්ථානයේ යම්කිසි වෙනසක් සිදු කරා මොනවාගේ අදහසක්ද අද ඔබතුමාට කතා කරන්න තිබෙනවා? ඔව් කැලොම්, ඇත්තටම අපි අපගේ කාර්යාල සංකීර්ණය දෙමළගඩ ප්‍රදේශයට අපි රැගෙන ආවා. ඒත් එක්කම නිෂ්පාදන ලංකාවේ නිෂ්පාදනකරුවන්ට සහ පර්යේෂකයන්ට සහ විශේෂ ලැබෝරටරිස් වලට අවශ්‍ය සේවා හා පහසුකම් ඉතාම පහසුවෙන් කොළඹ කේන්ද්‍රීයව ලබා ගන්න පුළුවන් ස්ථානයකට අපි ආවා. ඒත් එක්කම අපි අද කාර්මික සංවර්ධන මණ්ඩලය සමග ගිවිසුම් ගත වුණා. නව තාක්ෂණය හා නව උත්පාදනයට අවශ්‍ය රසායනාගාර ඇති කිරීමට නිෂ්පාදකින් උනන්දු කිරීමට සහ ඔවුන්ට උපදේශන සේවාවක් ක්‍රියාත්මක කිරීමට. අපේ ආයතනවල කර්මාන්තවල තියෙන මූලික ගැටලුවක් තමයි ඔවුන් අලුත් පර්යේෂණ එතකම ප්‍රමිති අරහ ගැනීම පිළිබඳව ආයතනය තුළ අවශ්‍ය පරිසරය සකස් වෙලා නැහැ. එනිසා ඒක ඔවුන්ට ඒක එළියෙන් සිදු කරගන්න සිදු වෙනවා. ඒක අධික මිල ගන්නක් නැත්නම් ඔවුන් ඒ පිළිබඳ නොසැලකිල්ලෙන් බොහෝ වෙලාවට කටයුතු කරන ශුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කර්මාන්ත දකිනවා. එනිසා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලික වශයෙන්ම උනන්දුව දක්වපු කාරණයක් තමයි ඉන්හවුස් රිසර්ච් කල්චර් එකක් ගේන්න. එහෙමත් නැත්නම් ආයතන තුළ පර්යේෂණ සංස්කෘතියක් ආරම්භ කිරීම. එහි තියෙන මූලිකම බාධක අපි දන්නවා අපේ රටේ මේ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය, උපකරණ, දැනුම,
සහ මේ තාක්ෂණය කියන එකේ විශාල හිඟයක් පවතිනවා. ඒ නිසා ලැබ්ලින්ක් ආයතනයත් එක්ක අපි අවබෝධතාවයේ කිවිසුමකට එකඟ වුණේ ඒ කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ක කටයුතු කරන කර්මාන්ත හිමියන්ට ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ආයතන ඇතුලේ ඉන්හවුස් රිසර්ච් කල්චර් එක බිල්ඩ් අප් කරගන්න පරිවර්ෂණ සංස්කෘතිය ගොඩනගා ගන්න අවශ්‍ය ඒ පහසුකම් සපයන්න උපදේශනයේ සපයන්න සහනදායි සහ සාධාරණ මිලකට ඒ උපකරණ සහ රසායනික ද්‍රව්‍ය සපයන්න සහ ගැටලුවක් ආවට පස්සේ විසඳන්න අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන්න තමයි අපි ලැබ්ලින්ක් ආයතනයත් එක්ක එකඟතාවයකට ප්‍රවේශ වුණේ. ලැබ්ලින්ක් ආයතනයේ මේ වෙද්දී අපි ගවර්න්මන්ට් බොඩීස් ගණනාවක් එක්කම අපි කටයුතු කරනවා. යුනිවර්සිටීස්, රිසර්ච් ඉන්ස්ටිටියුට්ස්, ඒ වගේම ප්‍රයිවට් සෙක්ටර් එකේ companies leading companies ගණනාවකටම අපි අපගේ laboratory සහ manufacturing වලට යන දෙපැත්තටම අදාළ වන chemicals instruments සහ laboratory all requirements අපි supply කරනවා. ඒ යටතේ හේමාස්, Nestle, Unilever වගේම testing companies and SGS bureau Veritas, BAM Bruce වගේම තවත් export company ගණනාවකටම අපි ඔවුන්ගේ අවශ්‍යතා අපි සපයනු ලබනවා. ඇත්තටම අපේ ආයතනය මගින් කරන්නේ විද්‍යාගාරවලට සහ විශ්වවිද්‍යාලවලට ඒ වගේම පරීක්ෂණ ආයතනවලට රසායනික ද්‍රව්‍ය ඒ වගේම සියලුම උපකරණ සම්පාදනය කරලා දෙන එක ඒ වගේම මේවා පිටරට වෙනත් රටවල් වලින් ආනයනය කර බෙදා හැරීම ඒ වගේම අපේ රට තුළ දැනට බොහොමයක් උපකරණ සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ආයතනය මගින් ලැබ්ලින්ක් ආයතනය මගින් ඉදිරියේදී අපි උපකරණ ඒ වගේම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට තමයි අපි ප්ලෑන් කරගෙන ඉන්නේ.